इतना तीन गल कभी थोड़ा सा हाँ लखन देखा प्रश्न थोड़ा अनिवार स्टार्ट वाला नींद आराम तक दिन प्रश्न मे क्या विदान पनहाट वो मुकुत चक्कर विशाल सामान प्रश्न औुट कर औुट कर वेरी गुड नो नो हम नो ना मुकुत पास प्रोग्राम एंडिफ ना स्टॉप आउटपुट वेरी गुड नो ना मुकुत मे डिसीजन बॉक्स हरना लखनत दें मे डिसीजन बॉक्स हरना लखनत दें लखन देखे हिमाय दे स्टॉप स्टार्ट अवश्य मत ओनी मेन मे कोई मेकअप प्रश्न पात मुदुकांग कुलके अदाहरण उदाहरण देखे बेगिंदे पेत्रुम पत्र उदाहरण एक्सेल काम का कैल्क डीबीएमएस उदाहरण डीबेस एक्सेस विद्युत प्रदर्शक उदाहरण पावर पॉइंट इंप्रेस सौम्यंत्रकम गूगल याहू अगे मनोहरी सॉफ्टवेयर देखा हरी ओपन सोर्स ने मैं वर्ड वर्ड हाँ पेत्रुम पत गूगल शीट पुल अंदर कमान एक्सेल कैल्क मारे कमान पेत्रुम पत दुकांग लिया गूगल डॉक्स ना अरकड़ हरी गूगल शीट पेत्रुम पत ने मंदर ने हमारा मत के नहीं हरी एक्सेल कैल्क आप सिलेबस से देख लिया ना एक्सेल आप ओपन सोर्स माइक्रोसॉफ्ट लगे कैल्क ओपन सोर्स डीबेस ओपन सोर्स एक्सेस माइक्रोसॉफ्ट पावर पॉइंट माइक्रोसॉफ्ट इंप्रेस ओपन सोर्स गूगल याहू तीन हर लकुन दतर दशोपहा दशोपहाय 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 लकुन देखा देन विस्सेंकीर लकुन दाग प्रश्न दहा विस्सेंकीर दाग एहनाम बलम देवीनी प्रश्न मट एक कौद उत्तर देने अत उत्ते बल वगीश वगीश एमसी मैं मत उत्तर दुना क्या हर वगीश कि बलाहना पलविनी प्रश्न पुते मुखद उत्तर देने प्रश्न गुणकिरीम डी हत डी हत ने हाथर गया ना बुद्धि वाला समानाई ई हाथर एकत करी में एफ हाथर पहाड़ उत्तरे पहा डी हायर कोशल इकने वेनस्से ने वा समानाई सी हायर रीना डी एक कोशल इकने लिया ने
එතකොට කෝෂ ලිපින මොනවා වෙනස් වෙන්නේ D6යි F6යි G6යි F6යි G6යි නේ හරි හරි බලමු පුතේ ඔයාලා උත්තර හරිද කියලා අපි දැන් මෙතන කියනවා සෑම සෙව් පැය 40ක් වැඩ කරන්න ඕනේ එයා දිනවා D1 සෑම වැඩි පැයක් සඳහාම අතිරේකව මුදල් ගෙවනවලු පැයකට ගෙවන්නේ තුන බෙදීම දෙකක් නේ තුන බෙදීම දෙකක් නේ තුනෙන් දෙක වාක්‍ය මෙහෙම නේ තුන බෙදීම දෙක නේ මෙතන කියන්නේ එකමාරනේ තුන බෙදීම දෙකක් ගෙවනවා එහෙනම් මෙතන නයනා වැඩ කළ පැය ගණන අතිරේක පැය ගණන නයනා කෝ නයනා නයනා පස්සේ ඉබේරි නයනා වැඩ කර මුළු පැය ගණන 56යි අනිවාර්යෙන් පැය 40ක් වැඩ කරන්න අතිරේක පැය ගන්න තමයි 16 කොහොමද එන්නේ නම් 56න් අඩු කරන්න ඕන 40 නේද 56 කොහෙ තියෙන්නේ C5 න් හැබැයි 40 මොකද වෙනව නියත කරන්න ඕන නැද්ද වගීෂා D1 නියත කරන්න ඕන නේද වා නියත කිරීම කිව්වද මට මම අහුන්නේ නැහැ C5 න් මේක අඩු කරන්නේ ඇයි හේතුව 48න් 40ක් අඩු වෙන්න ඕන 46න් 40ක් අඩු වෙන්න ඕනේ. එතකොට 48න් 40ක් තමයි 8 ආවේ. 46න් 40ක් තමයි 6 ආවේ. 56න් 40ක් අඩු කරවල තමයි 16 ආවේ. 40න් 40ක් තමයි බින්දු. එහෙනම් මේ කෝෂයේ නියත කරන්න ඕන. මොකද්ද එහෙනම් ඩොලර් එක දාන්නම ඕන. ඩීටත් නියත කරන්න ඕන නේද? නෑ. ඩී අකුර නියත කරන්න අවශ්‍ය නෑ. පොතේ පහලට නෑදලා දෙන්න අපි. මේවා පහලට ඇදලා තියෙන නිසා හරහට ඇදලා නැහැනේ D නියත කරන්න අවශ්‍ය නැහැ කවුරුරේ D නියත කරා කියලා වැරදි නැහැ අවශ්‍ය නැහැ වගීෂ ඔයා නියත කිරි මට කිව්වේ නැහැ මම හිතන්නේ මට මතක එහෙමයි කිව්වේ නැහැ ඔයා ඒතකොට නියත කිරි ඔයා දාලා නැත්තම් වැරදි ඈ C 5න් අඩු කරන්න ඕන D ඩොලර් මාක් එක D එක නෙවෙයි D එක දැම්මොත් වැරදි ඒක නියත වෙලා තියෙනවා හරිද एक हरि आय अत उत्सन्न बल पलवी हरि आय सामेपर वीडियो मन नलव नलव इंड मम करवाणी प्रश्न बल सामान बी हाथ तरवा बल नयना කුසල් සඳහා වැඩ කළ සාමාන්‍ය පැය සඳහා ගෙවීම. එතකොට කුසල් වැඩ කළ සාමාන්‍ය පැය සඳහා ගෙවීම. කුසල් ඉන්නේ කියද හතරෙනි පේළිය. එයා වැඩ කළ සාමාන්‍ය පැය සඳහා D එක වැඩි කරන්න ඕන 100 100 එක. එහෙනම් B4. එහෙනම් B4 වැඩි කිරීම D ඩොලර් මාක් එක පුතේ. තේරුණාද? පැයකට 100 සිය ගානේ පැය 40 හැමෝම වැඩි වෙනවා මේකෙන් මේ එතකොට මෙහෙම වෙලා ඉරන් නියත කරන්න ඕන උතේ මයික් එක ඔන් කරන්න ප්‍රශ්න අහන්නකෝ මන්දිට මයික් එක ඔන් කරන්න තේරුන්නේ නැහැ සර් එකද තේරුන්නේ නැද්ද දෙක සර් ආ දෙක දැන් පුතේ එයාට සාමාන්‍ය පැයකට ගෙන රුපියල් 100ක් හැමෝම පැය 40ක් වැඩ කරන සාමාන්‍ය පැය 40 පැය 40ට වැඩි නම් තමයි OT වෙන්නේ. එතකොට රුපියල් 100 ගානේ පැය 40. 100 දින කීය කෝෂයේද B4. ඒක වැඩි කරනවා පැය 40. එතකොට තමයි එයාගේ මේ ඇවිල්ලා තියෙන 100 ඒව 40ක් 4000 ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ 120 ඒව 40ක් තමයි 4800. මෙයා බලන්න 100ක් වැඩ කරනවා 40 ගානේ කියද යාට 4000යි. තේරුණා මන්දිද? එහෙනම් B4 කියන්නේ ආ සාමාන්‍ය පැයකට ගෙවන මුදල දීන. ඒක අනිවාර්යෙන් පැය 40ක් සාමාන්‍ය පැය හැදලයකට. ඒ 40ට වැඩියව තමයි OT පැය. තේරුණාද මන්දිද? ඔව් සර්. හරි නේද? එහෙනම් දෙවෙනි එක හරි අය අත උස්සන්න බලන්න. මෙතන වගීෂගේ දෙවෙනි එකක් වැරදි නියත කරලා නැත්තම්. C4 අඩු කිරීම D4 C4 අඩු කිරීම D4 ඉතින් පුතේ ඇයි ආය හොයන්න මටයක් යන්න එපා ඉතින් දැන් මෙතන ඉතින් ඔයාගේ දැන් මේ බලන්නකෝ දේවින්දි C4 න් මේක අඩු මේක හොයාගත්තේ කොහොමද අපි
මේකෙන් මේක අඩු කළා තමයි මේක හොයාගන්න. හරිද? ඊට පස්සේ ඔයා කරන්නේ මේකෙන් මේක අඩු කළා මේක හොයාගන්න. තේරුම් ගන්න නේ මේක දීලා දෙනවා පුතේ අපි. දීලා තියද්දි හොයන්නේ තේරුම් ගන්න නෑ. දැන් ඔයා 46න් 6 අඩු කරලා හොයන්නේ 40 නේ මේකමයි. අපි මේ 6 ගත්තෙත් මෙයාගෙන්. දැන් මෙයා දීලා තිබුණා මෙයාගෙන් මෙයා අරගෙන ආයි මෙයාගෙන් මෙයා ගන්න එක තේරුම් ගන්න එයා දීලා දෙන්නේ. තේරුණානේ? එතකොට අර විභාගෙදි වැරේ දන ඇයි මේ මෙහෙම තියෙද්දි වා මෙහෙම කියලා දෙන්නේ තේරුම් ගන්න. මේ 6 ගත්තේ කොහොමද අපි? මේකෙන් මේක අඩු කරලා 6 ගත්තා. ඔයා ඒක කර මේකෙන් මේක අඩු කරලා මේක ගන්න. තේරුම් නැහැ මේක දීලා තිබුණා අපිට. මං කියන එක තේරුණනේ මේක 40 අපිට දීලා තිබුණනේ. එතකොට තේරුමක් නැහැ අය 40 හොයන්නේ 40 දීලා නැතිමුනේ. ඔයා 46න් පුතේ 6ක් අඩු කරලා 40 හොයන්නේ 40 කොහෙද කියලා හොයන්නේ. ඉතින් 40 මෙතන තියෙනවා. ඒක තේරුමක් නැහැ. ඒක වැරදි ලෝන. එහෙනම් උත්තරේ එනවා නමුත් ඒතොර විභාගෙදී අනවශ්‍ය දෙයක් කරලා දියෙන්නේ. ජනිතක අතිරේක ප්‍රසදා ගෙවීම් ගණනය කරන්න. දැන් බලමු ජනිතට එයා ජනිත වැඩ කරපු OT පෑය කොහේ දින ජනිතෙනි මේ peerෙනි OT පෑය ගන්න 11 කී දින්නේ එක D7. D7 වැඩි කරනවා OT පෑයකට OT පෑය ගන්න ඉන්නවා D7 ඒක වැඩ වැඩි කරනොත් සාමාන්‍ය පෑයකට ගෙවන මුදල වගේ 3 බෙදීම දෙක. සාමාන්‍ය පෑයකට ගෙවන මුදල දෙනවා B7 ඒක වැඩි කිරීම 3 බෙදීම. හරි කමන්න මේක උඩයට මාරුන ප්‍රශ්නයක් නෑ. මෙහෙම ලිව්වත් හරි නැත්තම් D7 වැඩි කිරීම සාමාන්‍ය පෑයකට ගෙවන මුදල වැඩි කිරීම 3 බෙදීම දෙක හැබැයි ඈ. එහෙම. එහෙම නැත්තම් මෙහෙමත් හරි. D7 වැඩි කිරීම B7 පද මාරුනට කමන්න නෑ. 1.5 ලිව්වත් හරි මොකද 3 බෙදීම දෙක කියන්නේ එකමාරයි. හැබැයි ඇලිර දාලා තියෙන්න නැත්තම් වැරදි ඈ. ඒක හරියයි වගේ ශක්ති 3 හරිය ඈ. ඒක හරි. තුන්වෙනි එක හරියයි අතසන බලන්න. මම බලන්න 50 ගානක් ඉඳලා 5 දිනක විතර තමයි හරියන්නේ. ඉතුරු අය මං හිතන්නේ කරලා නැතුව ඇති මට කරන්න දෙයක් නැහැ පුතේ. මට පුළුවන් මග පෙන්වන්න විතරයි මට කරට කියලා ඕබල සූප්පෙන් පොයි කොවන්න බෑවල පොඩි දරුවෝ නිවිද 11 ඉන්නේ විභාගෙ ලියන්නේ. ඒතකොට දෙමව්පියන් අහන් ඉන්න පුතාලා අත උස්සන්නේ නැත්තම් කරන්නේ පේපර් ගිය මන් දැම්මා අද වෙනකන් කරලා නැහැ මට කරන්න දෙයක් නැහැ ඉතින් එහාට ඒක ඔයාලගේ වැරද්ද. කුසල්ගේ සතියේ මුළු ගෙවීම් ධර්ණය කරන්න අවශ්‍ය සූත්‍රයේ G4 ලියන්න. කුසල්ගේ මුළු ගෙවීම් වෙන්නේ පුතා සාමාන්‍ය පැය සඳහා ගෙවීම් මෙතන තියෙනවා OT පැය සඳහා ගෙවීම් මෙතන දිනෝ ඉන්න කිව්ව එනම් E4 ධන F4 ඒකත් හරි වගේ ශක්ති වැරදි E4 ධන F4 ඊළඟට කියනවා වැඩ කළ මුළු පැය ගන්න ගීතගේ වෙනස් කරනු 48 කියලා. මෙතන වෙනස් කරද්දී ඔටෝමැටිකලි වෙනස් වෙනවා. මෙතන වෙනස් කරද්දී අනිවාර්යෙන් D6 වෙනස් වෙනවා. ඒක හරි. එතන වෙනස් වෙද්දී මෙන්න මේ F6 වෙනස් වෙනවා. අතිකාල පැය ගන්න වෙනවල ගෙවීම වෙනස් වෙනව නේද? ඒක වෙනස් වෙද්දී G6ත් වෙනස් වෙනවා. එහෙනම් D6 F6 G6 තමයි ස්වෙන් ප්‍රියෝ වෙනස් වෙන. තේරුණාද පුතේ? D6 F6 G6 තමයි ස්වෙන් ප්‍රියව අප්ඩේට් වෙන. වගේෂා නියත කිරීම නැත්නම් මේ ලකුණු දෙකම 2 2 4ම හම් වෙන්නේ නැහැ. තේරුණාද? එක මෙතනත් දෙක බෙදීම 3 නෙවෙයි 3 බෙදීම 2. එතකොට 2න් 3 කියලා අපි ඔය කියවන්නේ 2න් 3. මේ 3න් 2 නෙවෙයි 2න් 3. 10න් 10 ආපු අය ප්‍රශ්න ලකුණු දෙක ගන්න හම්බ වෙනවා. ඔයාලට රිවිෂන් එක අගෝස්තු මාසේ පටන් ගන්නවා. මම දැන් මේ ගොඩක් වෙලාද ඉරිද වෙද්දි මට ටියුස් තියන්න පුළුවන් බලමු හෙට පුළුවන් ඒ දන්නේ නැහැ. මම ගෲප් එකේ පණිවිඩ දාන්න. 11 වසරේ කොහොමත් මේ මාසේ පටන් ගන්න රිවිෂන් එක. ඒ කියන්නේ මේ දවස් දෙකෙම රිවිෂන් යන්නේ ඔයාලගේ. එක දවසකට පේපර් එකක් කරනවා අනිත් දවසේ 10 වසරේ පාඩම් ටික කරනවා. අද නෙවෙයි අද පේපර් එකනේ අපි කරන්නේ. තාම මේ මාසේනේ ජූලිනේ. අගෝස්තු මාසේ අනිවාර්යයෙන් යාළුවෝ ඉන්නවනම් කියන්න යාළට අපි 11 වසරේ පටන් ගන්න රිවිෂන් එකක්. එතකොට 10 පළවෙනි පාඩම විදිහට රිකියුට්ස් වලින් රිවිෂන් එකක් කරනවා. හරි නේද එහෙනම් ප්‍රශ්න නෑ නේද? තුන්වෙනි ප්‍රශ්නේ. කවුද මට ඒකට උත්තර දෙන්නේ? අත උස්සන්න බලන්න තුනට උත්තර දෙන අය. එක්කෙනායි දින්නේ කරලා දෙන්නේ. ඔව් රිවිෂන් එක කරා ටියුට් දෙනවා. නෑ නෑ ඔයාලගේ දැන් 11 වසරට ටියුට් දෙපාරක් ගන්න වෙන්නේ නෑ.
रिविजन तमाम ट्यूटे रिविजन ट्यूटे पेपर कटे पार इक पार उत्तर निपुण प्राथमिक यात्रु वगुल नाम समय मुखद उत्तरे आहार द्रव्य वगुटम वेरी गुड आहार द्रव्य वगुव हरी नमड़िया ईटम ईडी हरिना कैपिटल सिंपल वेरी गुड सपेम कर सब ईडी हरना एस यूपी ईडी कैपिटल में सब ईडी तेरुना आहार द्रव्य वगुव सब ईडी सपेम कर वगुव अक्रु विनस्करण सपेम कर बिंदु आई සැපයුම් කරු වගුව සබ් ಐඩි හරියට ලියන්න ඕන නැත්තම් වැරදි දෙවෙනි එකට කියන්න බලන්න පුතේ මෙන්න ඕන පොම් පස්සේ කියවනම් ඉන්න ඒ සබ් ಐඩි 1 1 4 SM ගංගානි යන නව සැපයුම් කරු මෙන්න මේ දිනේට යෝගට් 25ක් ගත්ත නම් අප්ඩේට් කරන රෙකෝඩ වගුර නම් සබ් මොකද්ද පුතේ වෙනස් වෙන්නේ ආහාර ද්‍රව්‍ය වගු ඔව් ආහාර ද්‍රව්‍ය වගු වෙනස් වෙනවා මොකද්ද වෙනස් වෙන්නේ එතන 4007 मम्मी हर लिया उत्तरे हारदास මේක වෙනස් වෙනවා නේ හරි මෙතන මොකක්ද දෙන්නේ පුතේ නා 4007 කීයද යයි නැත්තේ 25ක් 25ක් දිනේ කවද්ද 2014 5යි 10 හැබැයි ඔයාලා මේ වගුවස් ලියන්න එපා මම මෙහෙ ඉඳලා ලිව්වේ තේලි ඇඳලා පැහැදිලිව ලියන්න ඕනේ මෙහෙම මේ විදිහ රෙකෝඩ් ලියද්දී උදාහරණයක් මම මේක ලියන්න संयुक्त अर्थ कदर संयुक्त उदाहरण යතුරු දෙකක් හෝ කීපයක් භාවිත කරන මෙතන නම් අයිටම් ಐඩී එක සහ සබ් ಐඩී දෙන්නම එක්කෙනෙක් විතර ගත්තොත් මේ බලන්න මෙතන 4004 දී මෙතන දින 112 මෙතන 4004 දී 113 එහෙනම් රෙකෝඩයක් අනන්‍ය හඳුනා ගැනීම සඳහා ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කිරීමට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුරක් කියලා. ඒ අර්ථකථනය ලියවෙන්න ඕන. මොකද්ද රෙකෝඩයක් අනන්‍ය හඳුනා ගැනීම සඳහා ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කිරීම සංයුක්ත ප්‍රාථමික යතුරක් ලෙස හඳුන්වයි. උදාහරණය තමයි පුතේ මිලදී ගැනීමේ වගුව. මිලදී ගැනීම වගුව නෙවෙයි මිලදී ගැනීමේ වගුවේ අයිටම් ಐඩී ධන මෙහෙම ලියන්න ඕනේ. අයිටම් ಐඩී ප්ලස් සබ් ಐඩී ඕක තමයි සංයුක්ත යතුරු. කවුරු යෝගර ඩේට් එකක් දැම්මම ඒත් වැරදි නෑ. තව ප්ලස් එකක් දාලා ඩේට් දැම්මත් වැරදි නෑ. හැබැයි මේ දෙක අනිවාර්යෙන් ඕන. මොකද්ද මං ආයෙත් කියන්නම්? වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා මේ බලන්න. දැන් මේ දෙන එකතු කරලා ගත්තොත් රෙකෝඩේ හඳුනා ගන්න පුළුවන්. මේව ඔක්කොම කරනවා පුතේ අර රිවිෂන් ටියුට් වලින් ඈ. අලුතෙන් කරන ඔක්කොම. වගුවක රෙකෝඩයක්
අනන්‍යව හඳුනා ගැනීම සඳහා ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කිරීම ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කිරීම සංයුක්ත ප්‍රාථමික යතුරක් ලෙස හඳුන්වයි සංයුක්ත ප්‍රාථමික යතුරක් ලෙස හඳුන්වයි වගුවක රෙකෝඩයක් හඳුනා ගැනීම සඳහා ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කිරීම සංයුක්ත ප්‍රාථමික යතුරක් ලෙස හඳුන්වනවා උදාහරණ ලියා ගන්න මිලදී ගැනීමේ වගුවේ හරියට අපෝ ලියන්න ඕන මිලදී ගැනීමේ වගුවේ item id දන sub id දන ඩේට් ලිව්වක් තමක් නෑ ඩේට් එක නැතුව ප්‍රශ්නයක් නෑ මට මේකේ උත්තරේ දැම්ම හරියට මං හිතන්නේ මන්දිද very good item id දන sub id හැබැයි උටේ යතුරු ලියත් පැහැදිලිව ලියන්න ඕන ඈ හරිනේ දේක එහෙනම් කියන්න බලන්න පුතේ නිපුණ හතරට ඉස්සෙල්ලා අර්ථකථනය කියන්න මොකද්ද ආගන්තුකකින් කරන්නේ වගු දෙකක් එකට සම්බන්ධ කරනවා very good වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි ඒකේ නේද උත්තරේ ලියවෙන්න ඕන උදාහරණයක් ලියන්න ඕන හැබැයි මොකද්ද උදාහරණය ආහාර ද්‍රව්‍ය වගේ item id එක ආහාර ද්‍රව්‍ය item id මිලදී ගැනීමේ වගේ item id තිබුණා ඔව් මිලදී ගැනීමේ item id දැන් ආහාර ද්‍රව්‍ය වගේ item id මොන යතුරද ප්‍රාථමික යතුරක් වන අතර මිලදී ගැනීමේ වගේ item id මොන යතුරක්ද පුතේ ආගන්තුක යතුරක් එහෙම නැත්නම් මෙහෙම ලියන්න තුනක් සබ් සැපේම් කරුවගේ සබ් ID මොන යතුරද ප්‍රාථමික යතුරක් වන අතර මිලදී ගැනීමේදී මිලදී ගැනීමේ වගේ කවුද යා ආගන්තුක යතුරක් වෙනවා ඒ දෙකෙන් එකක් ලියන්න ඕන නිකම් ලියන්න එපා ආහාර ද්‍රව්‍ය වගේ item ID ප්‍රාථමික යතුරක් වන අතර එය ආහාර ද්‍රව්‍ය වගේ ආගන්තුක යතුරක් වේ. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. සැපයුම් කරු වගුවේ සබ් ID ප්‍රාථමික යතුරක් වන අතර එය මිලදී ගැනීමේ වගුවේ ආගන්තුක යතුරක් වේ. බලක උත්තරේ හරියටම මෙහෙම ලියන්න. ඉස්සෙල්ලාම ලියන්න ඕන අර්ථකථන. මොකද්ද? වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි. උදාහරණය තමයි ආහාර ද්‍රව්‍ය වගුවේ item id ප්‍රාථමික යතුරක් වන අතර එය ආහාර ද්‍රව්‍ය වගුවේ ආගන්තුක යතුරක් සැපයුම් කරු වගුවේ sub id ප්‍රාථමික යතුරක් වන අතර එය මිලදී ගැනීමේ වගුවේ ආගන්තුක යතුරක් හොඳට මතක තියාගන්න පුතේ ආගන්තුක යතුරක් නිර්මාණයක වගු අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සංයෝජනයේ එහෙම එකතු කරා තේරුණාද අර්ථකථනයට ලකුණයි උදාහරණයට ලකුණයි ලකුණු දෙකක් දෙන්න බලෝ විශ්මක දාන්න මිලදී ගැනීමේ වගුව කියලා ලියන්න ඕනද සංයුක්ත ඔව් ඔව් අනිවාර්ය වගුවේ නම ලියනකොට ලකුණු හම්බෙන ලකුණු බිඳුවයි වගුවේ නම ලියන්න නැත්තම් ලකුණු බිඳුව හරිද පොතේ තේරුණාද ඒක හරි මෙතන අහනවා ඊළඟ ප්‍රශ්නේ ඒක මම කරලා පෙන්නන්නම් පොත් බෑග් සදා වගු තුනක් බල සම්මදසන ඔව් පාසල් පොත පොත් තුන පොත් බැහැර දීම සඳහා හරි මම පෙන්වන්න එක මම පොඩි ගන්නම් මේකක් නෝට් පෑඩ් එක මම ගන්න ඉඳ හරි දැන් ස්ක්‍රීන් එකේ පේන ඇති ඔයාලට පොත් බැහැර දීම සඳහා මොනවා උදාහරණ තුනක් තිබුණා හැටි ඈ එතකොට ඕක කරනවා අනිවාර්යෙන් ස්ටුඩන්ට් ටේබල් එන්න ඕන එකක් තමයි ස්ටුඩන්ට් වගේ නම ලියන්න පුතේ ඒක වචනේ තව එන්න ඕන බුක් ටේබල් මේ ස්ටුඩන්ට් ටේබල් ඊට පස්සේ බුක් ටේබල් තව එන්න ඕන බොරෝවින් ටේබල් එහෙම නැත්නම් අපිට ඒකට පුතේ ස්ටුඩන්ට් බුක් කියලා ලිව්වත් කමක් නැහැ බොරෝවින් කිව්වත් කමක් නැහැ නැත්නම් ස්ටුඩන්ට් බුක් වගේ නම ගැන හිතන්න එපා බොරෝවින් ටේබල් කියලා ලිව්වත් කමක් නැහැ ස්ටුඩන්ට් බුක් කියලා ලිව්වත් කමක් නැහැ අපි ස්ටුඩන්ට් ටේබල් එකට කොලම්ස් දෙකක් විතරක් දාමු. ගොඩක් දෙනවා තමාරුනේ. බුක් එකකට දෙකක් දාගමු.
දැන් උදාහරණ ස්ටුඩන්ට් එකේ අපි දාමු ID name ඔයාලගේ කීපයක් දාමු පොත් එකේ BID name වගේ දාගමු ප්‍රශ්නයක් නැහැ නේ ඕනනම් මේක SID student ID කියන මේකට එනවා පොත බැහැරට යද්දී අනිවාර්යයෙන්ම කවුද අරන් ගියේ ඔයන්නේ student ID එන්න ඕන මොකද්ද පොත කියලා හොයාගන්න පොතේ අංකය ඕන ඕනනම් date එක දිනේ ඕන ඕක ඔකත් ඕනනම් borrowing date return date කියලා දින දෙකක් තිබ්බර ප්‍රශ්න එකක් තිබ්බත් ගැටලුවක් නැහැ අපි රෙකෝඩ් දෙකක් විතර පුරුදු අපි හිතුව මේ 1 1 කියන ළමයා නම දමිත 1 1 2 දයා දහනකද පොත් දෙකක් තියෙනවා එකක් තමයි b.y.1 b.y.2 කැලණ මිලියන් අපි හිතමු ටාසර් ගලිව එහෙනම් බලමු මෙතන 1 1 1 පොතේ අංකයේ b.y.1 අරන් ගියා 7 5 මොනවාරි දිනයක් දා 1 1 2 ගේ ළමයා b.y.2 7 10 අරන් ගියා ආයෝ නම් මේ පොත මොනවාරි කමන්නේ පේරි දෙයක් ලියවන හැටිය 1 1 2 කියලා ළමයා මිතන උදාහරණ මොනවාරි ලියන්න ඕනේ මට ප්‍රශ්න නැහැ මොකක්ද b.y.1 මෙයා බාර දීලා නිසා අපි තුන 10යි 5 අරන් ගියා නේද එකම දින අර යන්න බෑ මේ පොතම අය මෙයා ඉතින් උඹ ලියන්න පුළුවන් ඒකම ලියන්න අවශ්‍ය නැහැ නිකන් කියලා තේරුණාද මෙහෙම මොන හරි මගේ දත්ත මොන්නේ නැහැ ඔය වගේ වගු තුනක් ඇඳලා මොන හරි දත්ත ටිකක් හැබැයි ලොජිකේ පරකානුකූල වෙන්න ඕනේ හරිනම් ලකුණු දෙකක් දෙ තේරුණාද ඒක උදේ කොහොමයි ඔය ඩේටාබේස් එක අපි නිර්මාණය කරන්නේ ශිෂ්‍ය වගුවේ ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕන බුක් වගුවේ ප්‍රයිමරි කී තියෙන්න ඕන මෙතන මේ මේකත් දැන් සංයුක්තද කවුද ස්ටුඩන්ට් බුක් වල නැත්නම් බොරෝවින් වල මේක සංයුක්ත යතුරක් තියෙනවා හරි මේක ඉක්මනට අදගන්න පුතේ කරපු නැති අය ඉන්නවද ඉවරනේ නේද පුතේ හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට මේ හතරෙන් ප්‍රශ්න කවුද පුතේ මට උත්තර දෙන්නේ අත උස්සන්න බලන්න මම අත්පාදාන දැම්ම නැත්නම් කලින් සුවදන්න යන්නේ හතරට කවුද මම පොඩි කරන්න පුතේ නැත්නම් මට මේක උත්තර දෙන්න බෑ පේන්නේ නැහැ නේද මන්දිත කියන්න පුතේ නම් බලන්න උත්තර වාක ඉන්න මම විනාඩිය පෑනේ හිම ආවා එදි වෙන කා විනාඩිය පුතේ
හරි මට කියන්න බලන්න මන්දිද ඒ වලට උත්තරේ මොකක්ද notepad notepad p වලට පුතේ web අතිරික්සුව web අතිරික්සුව web අතිරික්සුව c වලට files ඉන්නා files ඉලා डी वाला टेक अधिसंधान अधिसंधान सिंगल ही मंडी लगे अधिसंधान हाई पलिंग अधिसंधान है ई जूमला सिंगल ही बात कमान है एफ आईपी एड्रेस आईपी एड्रेस හරි බලන්න පහත ඉස්සන මුදුකාංග HTML භාවිතින් වෙබ් පිටු සැරිසඳා මොන මුදුකාංගද භාවිත කරන්න අපි notepad නේද notepad භාවිත කරන නිර්මාණයක වෙබ් පිටු බැලීම සඳහා අනිවාර්ය වෙබ් අතරික් සොරේද භාවිත කරන්න C බලන්න මුදුකාංගයේ භාවිත නිර්මාණයේ නිර්මාණයකවද වෙබ් පිටු සර්වර් සඳහා උත්පතන උත්පතනයේ උත්පතනය उत्पातने क्रीम से दुकर है कहो तो फाइल्स इला एफटीपी सॉफ्टवेयर का टेम्पलेट्स बादी वेब पे निर्माण से ना मधुकांगे टेम्पलेट टोली सॉरी वेब पे टू आप का संबंध होगा ना हाइपोलिक अधिसंधान है वेरी गुड टेम्पलेट बादी वेब पे निर्माण है ज़ूम लाने ज़ूम लोग बाको तीनों आराम කිරියොස වසම් නාමයක් වෙන් කරගල එම සෑම විට වසම් නාමයක් අනනු ලිපිණයක් පවතී. ඒක මොකද්ද? IP address කියලා අපි කියනවා. Very good පුතේ. ලකුණු දෙන්න ඒකට ඉස්තර කිද 1 2 3 4 5 6 දශම 5 ගාන ලකුණු තුනක් දෙන්න. ලකුණු තුනක් දෙන්න දශම 5 ගාන. එහෙනම් මෙතන තියෙනවා කෝඩ් එක. මෙන්න මේක රදාලව තමයි මෙතන උත්තර අහන්නේ. A B C D E F කියලා දීලා තියෙනවා මට ඒකට මන්දිත තව උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නෙට නම් මන්දිත පුතේ කියන්න A වලට මොකක්ද එන්නේ මෙතන title title නේ title B වලට පුතේ H1 C වලට UN unordered list කියන එක නේද d වලට table border table border e td table data f tr g a h r e f href h body එච්චර නේ පුතේ දින්. ඉස්තර කියලා බලමු 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. අපි අදවලට ලකුණු 3යිනේ. එතකොට පුතේ මෙතන 6කට දෙමු ලකුණ ගානේ. තව 2කට දෙමු 0.5 ගානේ. එතකොට තව ලකුණක් එනවා ලකුණු 6 1යි 7ක් එනවා. උදාහරණ අපි මෙන්න මේ දෙන්නට 0.5 ගානේ දෙමු. इधर दशम पहल देखा क्या लाखों ने इधर हम बैन मैं वाला लाखों ने गाने दे मु लाखों हाया हम करूं मैं खाली बालम मैं तेरे दिन ए अनिवार्य टाइटल के लिए रन टाइटल का वाहन नोट है निकाम में टाइटल में अलग इधर ते के टाइटल को अलग ही तीर इधर तो हमारे मैं लाखों हम बैन है तीर वाले टाइटल ना मैं तेरे अलग इधर ते के ने टाइटल ඇලයිර ටයිටල් b h1 නම් මෙතන b කියන කෙනා ඇලයිරක් h1 නෙන්නු නිකම් h1 කිව්වොත් වැරදි අයියේ h1 වහන්නම ඕන තේරුණා නේද පුතේ දැන් දැනගත්තත් වරදින්න පුළුවන් මෙතන මම වහලා නැහනේ වහලා නැත්නම් ඔයාල ඇලයිරක් h1 තමයි ලියන්න ඔව් නෑ කිව්වේ නැතුනට ගැටලුවක් නෑ ඔයාලා ලිව්වනම් ප්‍රශ්නයක් නෑ මං කියන්නේ කිව්වේ නැති කෙනේ ලිව්වනම් ප්‍රශ්නයක් නෑ ඔයාලගේ පේපරේ හරි ඊළඟ බලමු මෙතනත් ඇලෙයිර එනවා
ඊට පස්සේ බලමු මොකද මොකද මේ මේම ආවා C දැන් මොකද මේ C වල UL area නම් UL වහන්න නම් ඇල ඉරක් UL තේරුණා නේද නිකම්ම UL නෙවේ ඇල ඉර UL වහන්න ඕන ක්‍රෝස් කරන්න ඕන ටැග් එක H2 H2 වහලා තිනවා D table board ආ ඒක වහන්න දෙයක් නැහැ කොහොමත් අරලා නැදිනේ table board විතරයි වෙන සමාන දෙක මෙයාලා දීලා තියෙනවා paper එකේ එහෙනම් ඔහොම ආවා ඒකත් හරි E T D බලමු TD නම් E කියන්නේ TD වහලා තියෙන්න ඕන. ඇයි TD area නම් වගුවක අර table data නේ. ඇලිරක් TD උතන එන්න. මේ බලන්න TD වහලා තින්නේ මම දැක්කද? ඇලිර දාන්න ඕන. ඊට පස්සේ F කියන්නේ පේලිය ඉවර නම් ඇලිරක් TR දාන්න ඕන. නිකම් TR දැමුවත් වැරදි. ඇලිර TR. එබිල සිම්පල් බලපන්න නෑ පුතේ. ඇලිර තියෙන්න ඕන. මේ ඇලිර නැත්තම් ලකුණු නෑ. හයිපර්ලින්ක් එක දාන්නේ A H R E F එක හරි. එහෙනම් H කියන්නේ වහල නැත්තේ බොඩි එක. එහෙනම් ඇලිරක් බොඩි. එතකොට ඔයාලගේ ලකුණු හම්බෙන්නේ මේ ටිකර ලකුණු ගන්න ලකුණු 6යි 0.5ව දෙකක් ලකුණු 2යි ලකුණු 1යි ලකුණු 7. තේරුණාද පුතේ? හරි. වැරදි අයින්න හදා හරි නේද පුතේ එහෙනම් අපි අයින් කරන්නද ලියනයි නැද්ද මට කියන්න බලන්න ඒක 10ෙන් 10 ගත්තා අය අත උස්සන්න බලන්න ඉන්න මං අත්පාද දරන අත උස්සන්න 10ෙන් 10 වෙරි ගුඩ් ඇලිර දාන්න ඕනේ නැත්තම් වැරදි ඒක තමයි නේද පොඩි දේවල් ඔයාලා නොහිතන දේවල් වලින් වරදින්න පුළුවන් තේරුණා නේද හරි මේවා පවා මං කියලා දෙන පුතේ අර රිවිෂන් ටියුට්ස් වලින් මේවා පවා මං කරනවා සම්පූර්ණ පාඩම් කරන ප්‍රෝග්‍රෑමින් පවා ටියුස් වලින් කරනවා ඊළඟ ප්‍රශ්නේ තියෙන පුතේ බිඳුවත් 100ත් මේ ගහට මෙහාට ඊළඟ බිඳුවත් 100 අතර සංඛ්‍යා පහක් ආදානය කළ විට විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි ප්‍රදානය කරන ව්‍යාජකයේ තියෙනවලු ගැලීම් සටහන අහනවා මම එහෙනම් අදින්නගේ ඔයාලට ඔයාලට කරන්න බැරි නිසා මේ දීලා දෙනවා මම ව්‍යාජකයේ තේ මං ගැලීම් අදින්නම් बिगिन එකට මම ස්ටාර්ට් එකක් හදනවා මේ ආකාරයෙන් ස්ටාර්ට් කියලා ලියනවා ඊට පස්සේ max සමානයි ci min සමාන max සමානයි බිඳුවයි එකේම ලිව්වත් කමක් නැහැ ඍජු කෝණස් දෙක ඇන්දත් කමක් නැහැ min සමානයි ci ඊට පස්සේ අර x එකක් මේකෙම ලිව්වත් ප්‍රශ්න නැහැ වෙනම ලිව්වත් කමක් නැහැ පුතේක ඍජු කෝණස් තුන කැන්දත් කමක් නැහැ එක කැන්දත් කමක් නැහැ දෙක කැන්දත් ප්‍රශ්නයක් නැහැ ඔය ඔක්කොම කරලා ලිව්වත් කමක් නැහැ දැන් කොන්දේසි මොකද්ද x කුඩයි නම් 5 yes නම් සංඛ්‍යාවක් ඉන්පුට් කරනවා නේද get n සංඛ්‍යාව ගන්න දැන් චෙක් කරනවා max ට වඩා n වැඩිද n විශාලද max ට මොකද වෙන්නේ yes නම් yes එක කොහෙද දැම්ම කමන්න නෑ පුතේ max සමානයි n කියන max සමානයි n if කියන්නේ මේ no මෙතන හම්බෙයි එහෙම නේද ඊට පස්සේ ආපහු if එක ආපහු if එකක් තියෙන මොකද්ද n කුඩාද min වල n n කුඩාද min කුඩා නම් min සමානයි n yes නම් ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ min සමානයි n no නම් මෙතෙන්ද හම්බෙන්නේ මෙතෙන්ද ආව මම ඊට පස්සේ මෙහෙට ගන්නා ඊට පස්සේ x සමාන x ධන 1 ඊට පස්සේ නේ x සමානයි x ධන 1 while එක ඉවර වෙනවා දැන් මේක නැවත නැවත කරනවානේ while එක ඉවර වෙනවා ඉවරුනායින් පස්සේ එහෙනම් no පැත්තේ print කරනවා කවුද පුතේ max එකයි min එකයි දැන් ප්‍රෝග්‍රෑම් මොකද වෙන්නේ stop වුණා බලන්න ආයෙත් මම පෙන්නන්න
begin start max බිඳුවයි min ci x බිඳුවයි කිව්වා. පහට වඩා x උඩානම් yes නම් සංඛ්‍යාවක් ගත get n. max වඩා n වැඩි නම් yes then max සමානයි n. n if කියන්නේ yes no දෙන හම්බුනා. max වඩා n උඩානම් min වඩා උඩානම් then min සමානයි n. n if කියන්නේ yes no දෙන හම්බුනා. x සමානයි x දන එක while එකේ ඉවරයි. print max min. लखन මේකලට ලකුණු ලකුණු කිද 1 2 3 4 මේකට 1 ලකුණු 5 මේකට ස්ටොප් එක අවශ්‍ය නැහැ මේකට 1 ලකුණයි ලකුණු 6ක් දෙන්නේ කොටස් වශයෙන් ලකුණු හම්බ වෙන වැරදි අයිනවා ලියා ගන්න පුතේ පේනව නේද පැහැදිලිව ලියා ගන්න इवरद पुते वाला लिया යාලුවෝ පුතේ එනවනම් ටියුට්ස් ගන්න ඕන තේජනකින් තමයි නේද යාලුවෝ ටියුට්ස් ගන්න ඕන ගැටලුවක් නැහැ අගෝස්තු මාසේ දැන් ටියුට්ස් තිබ්බහම මම ඔයාලට කියන්නම් එතකොට යාලුවන්ට තේජනකින් ටියුට්ස් ගන්න කියන්න කොහොමද පුතේ රිවිෂන් එකට ගිහලා වෙනම අය කිරීමනේ ඔයාලගේ කරන්නේ මම මේ කරන පන්තිම රිවිෂන් එකට කන්වර්ට් කරන්නේ ඔයාලා මේ ඉන්න අපේ ක්ලාස් එකම මාස දෙකක් විතර අරගෙන මහන්සිලා අපි පේපර් මාස දෙකක් නේද විභාග ගිෆ්ට් වෙනවා අපිට තව එක පාඩුව විතර දෙන්නේ එතකොට කරන්නේ රිවිෂන් එකක් කියලා මුල ඉඳලා පාඩම් ටිකක් දෙනවා 10 වසරේ පාඩම් ඉස්සෙලාම යන්නේ යනවත් එක හැම මාසෙම පේපර් එක මගේ මං හදන පේපර් උයි පාස් පේපර් පළාත් පේපර් ඒවා print කරලා දීලා අපි ඒවත් කරනවා ඒ වගේම අර මුල ඉඳලා short note එකගෙන පාඩම් ටික කරනවා වෙනමයි කිරීමක් නැහැ අපේ 11 වසරේ class fee එකම තමයි රුපියල් 800 විතරයි පුතේ දැන්ම එන්න එපා කියලා මොකද මං තාම tips තිබ්බේ නැහැනේ බොහෝ වෙලාවට හෙට හවස්සේ තියන්න පුළුවන් ඒතර ඉරිදා ඉඳලා වගේ ගන්න පුළුවන් නිබන්ධන වල හරි නේද පුතේලා අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට එහෙනම් බලමු මම ඒක කරන්නම් සංඛ්‍යාවක් ආදානය ඔත්ති දිරට්ට යන ව්‍යාචිකයේ තේලියක් ඇතුළත් කළ විට එම සංඛ්‍යාව ඔත්ති දිරට්ට ඔන්න බලන්න මම ලියන්න b කියන සංඛ්‍යාවක් ඉන්පුට් කරනවා get ලියන්න පුළුවන් input ලියන්න පුළුවන් read කියලා ලියන්න පුළුවන් input n කියලා ලියන්න n කියන්නේ number දැන් මම ගන්නවා x සමානයි n mod 2 n ව දෙකෙන් බෙදලා ශේෂය x වල ගබඩා කරනවා if x වල අගය සමානයි සමාන ලකුණු දෙකක් දැම්මම නම් ගොඩක් හොඳයි එකක් දැම්මත් සමක් නැහැ එක නම් then ඉතිරිය එක නම් then print මොනවද පුතේ සිංගල් වල කවන්නේ odd සිංගල් ලියන්න odd තේනේ else එහෙම නොවේ නම් print නැත්තම් output කවුද ඉරට්ටේ දැන් end if n තේරුණාද පුතේ ඒක
මෙහෙම ලියන්න මොනවාරි දැන් දෙකෙන් බෙදලා ශේෂය ගබඩා කරන්න මොනවාරි විචාරලයි නේ දෙකෙන් බෙදලා ශේෂය ගබඩා කරන්න if x සමානයි 1 නම් then print odd else print irrt end if n මේක හරියයි ඉන්න නතුසන බලන්න මේ ව්‍යාජකයේදී මාවෙරි මේව පවා කරනවා පුතේ මම ප්‍රෝග්‍රෑමින් පවා කරන අතර ඇත්තටම දැන් ඉතින් මුකුත්ම දන්නේ නැති කෙනෙක් වුණත් ඉගෙන ගන්න පුළුවන් රිවිෂන් එක මේ අනිත් කවුද මන් දෙද කෙනෙක් නම්බර් නම්බර් බෙදීම දෙක මේ පුතේ මොඩ් එක කියලා කියන්න පුතේ නිකන් බෙදීම දෙක නෙවෙයි බෙදලා ශේෂනේ ඒක නිසා මන් දෙද x සමානයි නම්බර් මොඩ් 2 දාන්න මේකනම් වැරදි නේද පුතේ මෙතන බිඳුර ඩා වැඩි නම් නෙවෙයි දැන් බිඳුර හරි එතන මොට් කියලා දාන ශේෂය එකාව කියන්නේ බිඳුර වැඩි දෙක ඔව් එහෙනම් print odd එහෙම නොවේ නම් ආයෙත් හරි ඒත් හරි මෙතන පොඩි මෙතන ඉතර නම්බර් මොට් 2 කියලා එමන හරිය එතකොට හරි එතන ඉතර හරි එතකොට මේකේ ලකුණු දෙන්නේ මෙහෙමයි ලකුණු තුනෙන් අපිට දැන් අරුණේ begin එකයි end එකයි මේ input එක කරනවා 0.5 මේ බෙදීමෙන් පසු ශේෂය ගන්නවා 0.5 ලකුණු 1යි 1.5යි මේ කරනවා ලකුණු 0.5යි ඊළඟට මේ මෙන්න මේ දෙක කරනවා තවත් 0.5ක් දෙක හරි නේද පුතේ ඒතර ලකුණු දෙක කමන්න එක නම් ඔත් එම කියලා ලියන්න ඕනේ නැහැ මම නම් ලිව්වොත් ඒ කියලා ඒක ඔට් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙනවා ඒව ගැටලුවක් නැහැ ඔත්තේ ඉරට යන ප්‍රධානෙ ගොඩක් හොඳයි මේ මන් දීලා තිබ ඔත්තේ ඉරටේ නිසා ඒ වචනෙම ලිව්වනම් නේ එහෙම ලියන්න අය අදට කමක් නැහැ විභාගෙදී ආපහු එහෙම ලියනවා නම් ඔයාලා ඒකම ලියන්න හරි නේද මේක ලියාගන්න පුතේ අය ලියලා නැත්නම් ලියන්න begin input n x = n mod 2 දන්නවනේ mod 1යි div 1යි වෙනස දන්නවනේ mod කියන්නේ එහෙම ගන්න පුළුවන් x = බිඳුව නම් බිඳුව ගත්තොත් එනවා මෙතන ඉරටේ මෙතන එන ඔත්තේ තේරුණනේ බිඳුව ගත්තොත් මෙතන ඉරටේ මෙතන ඔත්තේ හරි 6 වෙනි ප්‍රශ්නේත් ඔයාලට බැරුව ඇති මොකද හේතුව මේවා මම මේ පාඩම තමයි කරලා නැහැ අන්තිම පාඩමක් මම ඒක උත්තර ටික කියන්න 6 ගුප්ත කේතනය කියන්නේ පුතේ දැන් තොරතුරු sannivedanayen අපි තොරතුරු ආරක්ෂාවට ඒ කියන්නේ වෙනත් අයෙක් මතට තුන්වෙනි පාර්ශවයක් මතට ගියත් එයාට ඒ තොරතුරු කියවන්න බැරි තත්ත්වෙට පත් කරනවා ආරක්ෂාවට ඒකට කියනවා අපි ගුප්ත කේතනය කියලා හරි එහෙනම් ලියලා නැත්තම් ලියාගන්න මෙහෙම ලියාගන්න තොරතුරු sannivedanayedi තොරතුරු sannivedanayedi තොරතුරු sannivedanayedi තොරතුරු තෙවන පාර්ශවයකට හිමිවීම තොරතුරු තෙවන පාර්ශවයකට හිමිවීම වැළැක්වීම සඳහා ගුප්ත කේතනය භාවිත කරයි තොරතුරු sannivedanayedi තොරතුරු තෙවන පාර්ශවයකට කියන වෙනත් පාර්ශවයක් හිමිවීම වැළැක්වීම සඳහා ගුප්ත කේතනය භාවිත කරයි ගුප්ත කේතනය මගින් අපි ඉංග්‍රීසියෙන් කියන විදිහට data encryption කියලා ගුප්ත කේතනය මගින් දත්ත තොරතුරු ගුප්ත කේතනය මගින් දත්ත තොරතුරු මිනිසාට කියවිය නොහැකි තත්වයට පත් කරයි මිනිසාට කියවිය නොහැකි තත්වයට පත් කරයි මිනිසාට කියවිය නොහැකි තත්වයට පත් කරයි හරි නේද පුතේ දත්තවල ආරක්ෂාවට හේතු කරන data encryption කියලා අපි කියනවා. ඊට පස්සේ තමයි පුනරාවර්ති අකුරු හදාගන්න පුතේ පුනරාවර්ති ආතිත පීඩ.
දැපුතේ පුනරාවර්තී ආදිත පීඩාවන් කියන්නේ අපි එකම ඉරියව්වෙන් බොහෝ මෙතන හිතනවා එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් පරිගණකයේ භාවිත කිරීමෙන් අපේ උරහිසේ සිට දෙපතුල දක්වා ඇති වෙනවා පීඩා තත්ත්වය මාංශ පේශි පෙරලීම වෙන්න පුළුවන් හන්දි රිදෙන එක වෙන්න පුළුවන් අන්න ඒවට තමයි අපි පුනරාවර්තී ආදිත පීඩාවන් කියන්නේ මං කියන්නම් පරිගණකය බොහෝ පරිගණකයේ වැඩි ඉරියව් එන කොන්ද එහෙම නමාගෙන නේ මෙහෙම බලලාගෙන නේ පරිගණකයක් වැඩි ඉරියව්වකින් බොහෝ වේලාවක් භාවිත කිරීම නිසා මාංශ පේශිවල අස්ථිවල ඇතිවන වේදනාව හිරිවැටීම මේවට අපි කියනවා පුනරාවර්තී ආදිත පීඩාවන් කියලා. තේරුණා නේද? හරි ලියලා නැත්නම් ලියාගමු. මාංශපේශිවල ඇතිවන වේදනාව मांस पेशीवल अतिवन वेदनाव पुनरावर्ती आतित पीडालेस हदुन्वाई पुनरावर्ती आतित पीडालेस हदुन्वाई अभी क्या ने पुनरावर्ती आतित पीडावन के ये रुनाद बुतेग अरे लिया करने वाले ඊටසෙ අංකිත වෙදිවන මේ කාලෙට නම් ගැළපෙනම එකනේ සමහර ළමයි ඔන්ලයින් ඉන්නවා චැට් කරනවා එයා සමහර ටැබ් තියෙනවා ඒ ගෙදරම ස්මාර්ට්ෆෝන් තියෙනවා රවුටර්ස් තියෙනවා ෆයිබර් තියෙනවා හැබැයි පුතේ නැති පොරට මොනවත් නැහැ මොනවා සමහරුන්ට ස්මාර්ට්ෆෝන් එකක්වත් නැහැ සමහරට ඉලක්කම් ෆෝන් එකක් විතරයි තියෙන්නේ එක්ක සමහර අය දෙනවා මේ ඔක්කොම දෙනවා හැබැයි සිග්නල් නැහැ සමහරට මේ ඔක්කොම දෙනවා හැබැයි ගෙදරින් දෙන්නේ නැහැ මෙන්න මේක තමයි අංකිත වෙදිව මොකක්ද ඒක තොරතුරු තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ අවස්ථාව නැති අය අතර පරතරයක් ඇතිවෙන මිනිසුන්ගේ සමාජ කොටසල සංඛ්‍යාංක බෙදුම් කියලා අපි ඒකට කියනවා. තොරතුරු තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ අවස්ථාව නැති අය අතර තාක්ෂණිකව පරතරයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා අංකිත බෙදුම කියලා. දැන් හොඳම උදාහරණ මේ වෙද්දි පුතේ ලංකාවේ ඔන්ලයින් ක්ලාස් වලින් ටියුෂන් වේවා ස්කෝල වේවා සියරේ 40යි ඉගෙන ගන්න. දැන් මෙතනම හිතන්නකො මෙතන දැන් 50යි ඉන්නේ. මොන උදාහරණ හොඳ උදාහරණ. එතකොට 50ක් ඉන්නකොට මගේ ටියුට් යන පුතේ මාතරෙන් 50ක් විතර යනවා. දඹුල්ලෙන් 60ක් යනවා. ඒක 110ක් ළමයි මෙතන ඉන්නේ. නමුත් ඉන්නේ 50යි. ඇයි හේතුව? අංකිත බෙදීම. දැන් අංකිත බෙදීම කොහොමද මේ උපකරණ නැතිකම විතරක් නෙවෙයි. එකක් තමයි උපකරණවල හිඟක. තව එකක් තමයි ආර්ථික ප්‍රශ්න. තව එකක් තමයි තාක්ෂණික දෝෂ. වැදගත්ම එක තමයි ඍණාත්මක ආකල්ප. දැන් මම දන්නවා මගේ මේ ටියුට්ස් ගත්ත ළමයිට නම් තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඍණාත්මක ආකල්ප. නැතෝ ස්මාර්ට්ෆෝන් නැතුව නෙවෙයි ස්මාර්ට්ෆෝන් තියෙන. සල්ලි නැතුනේ සල්ලි නැතුව ඇති. නමුත් සල්ලි තියෙනවා මේ ඩේටා කාඩ් එකක් දාගෙන ඉන්න තරම් නැතිකමක් නැතුව ඇති. ටියුට්ස් ගන්න පුළුවන් නම් ඩේටා කාඩ් එක දාන්න බැරි කම නෑනේ සිග්නල් නැත්තේ නේද මොකද සිග්නල් නෑ කියන එක පිළිගන්න සිග්නල් නැත්තම් පුතේ මගේ YouTube එක බලලා දෙන්නත් එපා ඇයි සිග්නල් නැති අයර ටවුන් එකේ හරි පයින් හරි ගිහිල්ලා සිග්නල් තියනවා කියලා YouTube එකේ බලලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන නමුත් බලන්නේ මෙතන ඉන්නේ 50යි YouTube එකෙන් බලද්දී 7යි 57යි ඒතර ඉතිරි 50 මොකද කරලා දෙන්නේ ඕකර තමයි කියන්නේ ආචිත හාල් කරලා කියලා ඉතිතුරුටි මොකද පුතේ නරකෝජන නෙමෙයි ආචිත හාල් කරන්නේ මොකද ආචිත හාල් කරන්නේ ආචිත දත් තියනවද නැහැ දත් නැති මිනිස්සුන්ට ගල් හැපෙනවද නැහැ එතකොට නරකෝජන කියනවා කිව්වේ ආචිත හාල් කරලා දුන්න කරලාවත් හැදුවත් එකයි වත් කෙව්වත් එකයි ගරන් නැතුව වත් කෙව්වත් එක ඇයි හේතුව ගල් හැපෙන්නේ නැහැ ඒ වගේ තමයි මේ පොරවල්ලට ඔය දැන් YouTube දැම්මත් එකයි උන්ට Zoom එකේ කරත් එකයි මොකේ කරත් උන් බලන්නේ නැහැ මේ ලෝහසරකට ඇයි ඒ ඍණාත්මක ආකල්ප
ඉගෙන ගැනීම ගැන ලොකු අවධානයක් නෑ අවශ්‍ය. සමහර දෙමව්පිය අවිලා ටියුටි කරා යනවා ඇදී. හැබැයි ගෙවල් වලට තාම ටයිම් ටේබල් එකවත් මෙතනවත් සමහර අනික දෙවල්ගේ දෙමව්පියු වැරද්ද. මොනවත් දෙවල්ගේ දෙමව්පියු වැරද්ද. ළමයාගෙන් ටයිම් ටේබල් එක ඉල්ලගෙන පුතේ මෙතන ඉන්න එපා අඩුම කර මූ ඉගෙන ගත්තේ මොනවද කරන්න දැන් බල මේ මෙතන 50ක් ඉන්නවා කියන්නේ. අඩුම 100 ටියුට් මේ 110ක් ගිහිල්ලා දිනවනේ. ඒතකොට ඒ ළමයි ඉන්න එපා මෙතන. ටියුට් තරම් පුතේ එන්නේ නැහැ. ඔයාලා කියන්නේ පුතේ මටවත් හිතන්න බෑනේ මේ පොන මොකද මූ කරන්නේ. ටියුට් 110ක් යනවානේ. අරන් මෙතන 50යි. වීඩියෝ එක බලද්දී 7යි. 57යි. ඒතකොට ඉතුරු 50 53ක් මොකද කරන්නේ? ගෙදරින් කියනවට ටියුට් එක අරයි යන සමහර එක්ක ගෙදරින් අම්මලා දාපලා ඇවිල්ලා ටියුට් අරයි යන නමුත් මේ ළමයි ඔන්ලයින් ඉන්නේ නැහැ වීඩියෝ බලන්නේ නැහැ හිතන්නේ ටියුෂන් එකේ කොහොම නම් ඉස්කෝලේ කොහොමද කියලා ඉස්කෝලේදී මේක සාබුතේ මේ ඔන්ලයින් ක්ලාස් හොඳයි ඉගෙන ගන්න ළමයි හැබැයි වැඩ කරන්න අනික දැන් පුතේ මෙතන අපේ IT කරන්නේ ඉස්කෝලේ ගිහින හොඳම ළමයි ටිකනේ ඒතර හොඳම ටික මෙහෙම නම් අනිත් ඒවා ටික කොහොමද කියලා හිතන්නකො අපේ අධ්‍යාපනය අද මොකද ඒක කරේ මේක තමයි පුතේ අංකිත බෙදී මොකක්ද ඍණාත්මක ආකල්පත් අංක මේ කියන්නේ මෙයාලා තාක්ෂණික භාවිතයලන එක්ක ඉච්චර ඉන්ට්‍රස්ට් නැහැ මේ ඉගෙන ගන්න එක එයාලා කැමති නැහැ නමුත් පුතේ මම දැන් දන්නවා ඒලල මගේ ළමයිගේ පැමිණීම 150ක් නේ 130 ටියුට් යනවා ටියුට් ටියුට් තියන්නේ නැහැ 100ම දැන් ධාරණේ කේලල මගේ ළමයි 350ක් කියනවා 21 300ක් කියනවා නමුත් ටියුට් යන්නේ 150ක් ऋणात्मक නේ අපිට වරට කාලා ගන්න කියලා බලනවා ගොන් ඇමෙතිලා තමයි කාලා ගන්න. ඒ මිසු දන්නේ නැහැ මේ ළමයි මෙහෙම තිබුණත් පුතේ සමහර සිග්නල් තිබ්බත් එන්නේ නැහැ ළමයි. ඒතකොට ඒ ළමගේ ආකල්ප මේ තියෙනවා අවුල. දැන් උදාහරණ මෙතන මෙතන අත උස්සන්න බලන්න පුතේ පන්නම් පිටි ඉස්කෝලේ දරුවෝ ඉන්නවනะ. පන්නම් පිටියේ පාසලේ නවෝද්‍ය ඉන්නවා. දිල්කේ ඉන්නවා. ඔන්න දෙන්නේ කින්. අතුනක් ඉන්නනේ කාවින්දියා වෙරි ගුණ තුනක් කියන්නේ ලොකු ගහනක්. ඒ කියන්නේ අපේ මේ වාරේ ඉන්නේ ළමයි 7යි 7න් 3ක් බෙදෙනවා. මොකද ඒ ළමයිට මම නිබන්ධනය පුතේ. අර ස්කෝලේ ළඟට ගිහිල්ලා දැන් ස්කෝලේ ඉස්සරහම දෙනවා කමියුනිකේෂන් එක ගන්තර එතෙන්ද ගිහිල්ලා තියලා ඉන්නේ. ඒතකොට ඒකෙන් ඔව් 3ක් ඉන ලොකු දෙයක් ඒක. 150ක් එතන තියෙනවා. 50ක් කියන්න බෑ. 130ක් ඉතින් ඕක තමයි යථාර්ථය. එහෙනම් අංකිත බෙදීම කියන්නේ උත්තර ලියාග පුතේ. තාක්ෂණය භාවිත කිරීමට තොරතුරු තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ අවස්ථාව නැති අය අතර ඇතිවන තාක්ෂණික පරතරය අපි කියනවා අංකිත බෙදීම කියලා. තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ අවස්ථාව නැති අය අතර ඇතිවන තාක්ෂණික පරතරය අංකිත බෙදීම. හේතු බලපාන්න පුළුවන් මන්නේ කියලා ඍණ අනිවාර්යෙන් දුගී භාවයේ හේතුවක් වෙන්න පුළුවන්. සිග්නල් ඔන්න තාක්ෂණික දෝෂයක් ආදක්කනේ එක්ක සූම් සර්වර් එකේ ප්‍රශ්නයක් ආ නැත්නම් මගේ ෆයිබර් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ආ දැක අයින් වුණේම නැහැ ඉතින් අයින් ගලා ටිකක් වෙලා පොඩි ඩිලේ එකක් ආවා එහෙනම් තාක්ෂණික දේ අයි පරද හේතු මොනවද දුගී භාවයේ හේතුවක් වෙන්න පුළුවන් වැඩියෙන්ම බලපාන්නේ මම මගේ නම් මතේ ඍණාත්මක ආකල්ප ගොඩක් අය හිතන්නේ නැව ඍණාත්මක ආකල්ප බලපාන්න නේ මෙන්න මේ වගේ සංඛ්‍යාංක විභේදමක ආය පොඩ්ඩක් කියන්න හරි ලියාගන්න තොරතුරු තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ අවස්ථාව නැති අය අතර ඇතිවන තාක්ෂණික පරතරය තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව ඇති අය සහ
අවස්ථාව නැති අය අතර ඇතිවන තාක්ෂණික පරතරය අංකිත බෙදීම නම් වේ. හරිනේ පුතේ සංඛ්‍යාක විවිධම කියන්නේ ඕකම තමයි. එහෙනම් B බලන්න. කමල් මාර්ග තලවිසලක් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවා. මාදරගත නෙවෙයි මාර්ගගත යකු ඔක්කොම එහාට මෙහාට වෙලා මාර්ග තලවිකරේ වෙනස වාසි දෙකක් ලෙදල් ලියන්න එපා. කාර්යක්ෂමතාවය ලාභ ලැබීම බුලත් කඩයක්වත් පුතේ ලාභ නැත්තම් මිනිස්සෙක් කරන්නේ නැහැ නේද? වෙනස limit වාසි මොනවා තර්කානුකූල උත්තර ලියන්න පුතේ මොනවද එකක් තමයි ලියලා නැත්තම් ලියා ගන්න. ලියපුවා හැටිද මේවට පුතේ ලියලා නම් හයිරෙන්ට හයිර අපි ලකුණු නොදී උනේ ගොඩක් අඩු ගන්නලා නැහැ නේ මේවා. එකක් තමයි පැය 24 ඕනෑම වේලාවක ගණදිනු කරන්න පුළුවන්. රටවාසිය කෑ වෙලසල වහන්න ඕනේ නැහැ. පැය 24 ඕනෑම වේලාවක වෙලසල යුතු තියාගන්න පුළුවන්. නේ? ඊළඟ තව එකක් තමයි එයාට කඩකුලිය. ඊට පස්සේ කාපාක් විදුලි බිල් වගේ මූලික පිරිවැය අඩු නිසා වැඩි ලාභ ලබන්න පුළුවන්. මූලික පිරිවැය ඕම් මේ මොකද යාර ටවුන් එක මැද කඩයක් ගන්න ඕනේ නැහැ. සේවක ගොඩක් ගන්න ඕනේ නේ. එතකොට යාලා ගොඩක් වෙලට ඔන්ලයින් ව්‍යාපාර කරන කට්ටියට ඇතුළට වෙන්න. උදාහරණ පන්නම් කිරිම ඇතුළේ තියෙන පුතේ මොනවද අර? ඇතෑ මෙදිවෝ පාරේ ගොඩක් බලන ලොකු ව්‍යාපාර දින්නේ ඒකයි. යාලා නගර මැදියේ ගන්නෙ නෑ පුතේ. වෙරි ගුඩ්. විශ්මී එකක් තරි. ලෝ පුරාම පාරු වෙති කර ගන්න පුළුවන්. කස්ටමර්ස් ලෝකේ පුරාම වෙති කර ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි මොනවද එනවා? පැය 24 ඕනෑ වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන්. ලෝකේ පුරාම පාරිභෝගික ඇති කර ගන්න පුළුවන්. මූලික ප්‍රාර්ථන විදම් අවම නිසා වැඩි ලාභ ලබන්න පුළුවන්. ඒ මොනවා හරි කරුණු දෙකක් ලියවනම් හරි. මාර්ගගත අලෙවිකරණයෙන් පාරු රත්න වාසියක් අලෙවිකරණය නෙවෙයි අත්‍තර මුත්තේ කමන්නේ. අපි අපිට මොනවද දෙන්න? අපිට බැරිද පැය 24 ඕන වෙලක් බාන්න මිලදී ගන්න පුළුවන් නේ? වෙරි ගුඩ් ශ්‍රේතම්. නිවසන බාන්න ගෙන්ව ගන්න බැරිද අපි? පුළුවන් නිවසන බාන්න ගෙන්ව ගන්න පුළුවන්. නේ? නිවසරම ගෙන්න ගන්න පුළුවන්. බාන්න අපිට බැරිද නිවසේ ඉඳලා ඇනුම් කරන්න පුළුවන්. අපිට ලෝකේ ඕනම රටක බාන්න මිලදී ගන්න බැරි. ඕනම රටක බාන්න මිලදී ගන්න පුළුවන්. ඒක තමයි වාසිය එකක් තමයි. නිවසරම බාන්න ගෙන්වා ගත හැකි වීම. නිවසේ සිටම බාන්න මිලදී ගත හැකි වීම. නේ? නිගදර ඉඳලා ගන්න පුළුවන්. ගෙදරම ගෙන්න ගන්න පුළුවන්. පැය 24 ඕනෑ වෙලක් බාන්න ඇනුම් කරන්න පුළුවන්. ලෝක පුරා තියෙන ඕනෑ වෙලසලක අපිට බාන්න මිලදී ගන්න පුළුවන්. ලෝකේ පුරා ගන්න තුන බලන්න. ඔහුගේ වෙළඳ ව්‍යාපාරයේ ප්‍රචලිත කරගන්න පුළුවන් ක්‍රම කොහොමද උදේ අපි ප්‍රචලිත කරගන්න? සෝෂල් මීඩියා වල දාන්න පුළුවන් ඇඩ්ස් නේ, සමාජ ජාලා භාවිතේ නේ, විද්‍යුත් තැපෑල මගින් දැම්මින් ප්‍රචාර, රූපවාහිනී ගුවන් විදුලි සාම්ප්‍රදායිකම භාවිතේ, SMS මගින් දැම්මින් ප්‍රචාරණය, ඩිජිටල් බැනර්ස් බෝඩ් ගන්න පුළුවන්. එහෙනම් පුවත්පත් ඕන තරම් ලියන්න පුළුවන්. උත්තරම එක මොකද්ද? මට කියන්න බලන්න ඔය ඔක්කොගේම හොඳම එක මොකක්ද? හොඳම ප්‍රචාරණ විදිය සෝෂල් මීඩියා. වෙරි ගුඩ්. සමාජ ජාල කිරී උතේ අති විශිෂ්ටයි. මගේ නම අපේ බුරුත් යනවා තමයි. නමුත් ඒක ලෝකයක් වෙනස් කරන්න පුළුවන් දෙයක්. හොඳ නරක දෙකම තියෙනවා. දැන් හිතන්න පුතේ අපි රටේ වෙන විද්‍යුත් මාධ්‍ය ඕනම වෙලාවක බොහෝ වෙලාව රජයේ විසින් පාලනය කරන වාර්ණයෙන් දාලා සමාජ ජාල වාර්ණයෙන් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. VPN දාලා හරි කියනවා. තේරුණා නේද? හරි. එහෙනම් මෙන්න මේවා ප්‍රැක්ටිකල් උත්තර ලියන්න. ලකුණු දාගන්න පුතේ කරපුව ඉන්නවා නම් ලකුණු මේවා එකට ලකුණු දෙක ගන්න ලකුණු 6යි මේවට ලකුණු ගන්න ලකුණු 3යි 9යි ඔක්කොම අරන් තව ප්ලස් 1 දාන්න. තේරුණාද? දෙක ගන්න ලකුණු 6ක් දාලා මේවට ලකුණු ගන්න දාල ලකුණු 3ක් ඔක්කොම අරන් තව ලකුණක් දෙන්න. අදහස වණන් ඇතිය වචන මොන්නේ නැහැ මේවට. හත් වෙනි ප්‍රශ්නේ බලමු. මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රයේ පියවර ලියන්න. අලුත් එක ලියන්න ඕනේ. මොකද්ද පුතේ පරණේක අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි පියවර පද්ධතිය සැලසුම් කිරීම. තුන්වෙනි එක චේතනය. එහෙම නැත්නම් මෘදුකාංග සංවර්ධනය කිව්වත් කමක් නැහැ. නේද?
මතකයි නේ පිළිවෙලින් මතක තියෙන්න ඕනේ ඈ නැත්නම් වැරන්නේ පළවෙනි එක මොකද්ද පුතේ අවශ්‍යතා හඳුනා ගැනීම නේද අපි අර සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලී ලිපි ලේඛන පරීක්ෂණ නේ රේක දෙවෙනි එක තමයි පද්ධතිය සැලසුම් කිරීම ඒක දින අර දෘඩාංග සැලසුම බුදුකාංග සැලසුමනේ ඒ කියන්නේ ඔය අපි ව්‍යාජිකේත ගැලීම් සටහන් එහෙම නිර්මාණය කරේ අතුරු මුදල් සැලසුම එහෙම සැලසුම්ෙන් පස්සේ කේතනය නැත්තම් තව නමක් කියනවා බුදුකාංග සංවර්ධනය හතර තමයි කෝට් කරන් පස්සේ ඒක හරි වැරදි පරීක්ෂාව පියවර හතරයි ඒකක සමස්ත පද්ධති ප්‍රතිග්‍රහණනේ පරීක්ෂාවෙන් පස්සේ මොකද කරන්න අපි ස්ථාපනයේ ක්‍රියාත්මක කිරීම ඍජු සමාන්තර පියවර නියම හයනි පිරිය පද්ධතිය නඩත්තු හැබැයි නඩත්තුවක් කරන්නේ භාවිත කර ටිකක් කල ගියයින් පස්සේ පටන් ගන්නකම් කරන්නේ නැහැ හරි නේද පුතේ නම් වදන් සැකසුම් මුදුකා කාර්යබද්ධ සහ කාර්යබද්ධ අනිවාර්යයෙන් වදන් කාර්යබද්ධ කියන පුතේ මුදුකාංගයක් වගේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ටයිප් කරන්න පුළුවන් වෙන්න ඕන ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්න ඕන නේ මුද්‍රණය පහසුකම ටයිප් කරන්න පුළුවන් ඒව තමයි එඩිට් කරන්න පුළුවන් බෝල්ඩ් ඉටලික් ඒව කරන්න පුළුවන් ඒව තමයි පාඨ සංස්කරණය වගේ නේ ඒව කරන්න පුළුවන් කාර්යබද්ධ නොවන තමයි අලංකාරව පැවතියිනේ නේ ඔබ රොට් ටැං ගාල සද්දේ නේ අර එනනේ සමහරලා ක්ලෝස් බන ටැං ගාල ඒව අවශ්‍ය නැහැ ඒව කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් තේරුණා නේ පුතේ අලංකාර අතුරු මුහුණක් පැවතීම නේද ඒව අත්‍යවශ්‍ය නැහැ ඒව කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය තේරුණා නේද දත්ත එක්ස් කිරීමේ ක්‍රම මොනවද පුතේ නිරීක්ෂණය සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලි ලිපි ලේඛන පරීක්ෂාව නියදි භාවිතය මූලාදර්ශ භාවිතය වුණ එක සම්මුඛ පරීක්ෂණ නිරීක්ෂණ ප්‍රශ්නාවලි ලිපි ලේඛන පරීක්ෂාව මූලාදර්ශ භාවිතය ඒ ඕනම එක ඊළඟ ප්‍රශ්නේ අහනවා ස්ථාපනයේදී සමාන්තර වඩා ආරක්ෂකතරමක් අවශ්‍ය හේතු දෙකක් ලියන්න ආරක්ෂාකාරී වෙන්න හේතුව මොකද පුතේ නව පද්ධතියේ දෝෂයක් මතු වුවත් පැවති පද්ධතිය දත්ත භාවිත කරන්න අවාසියයි අවාසි තමයි පුතේ පද්ධතියින් දෙකක් එකවර නඩත්තු කරන නිසා කාලය ශ්‍රමය ධනය වැය වෙනවා තේරුණා නේද පුතේ ඒකයි හේතුව පද්ධතියින් දෙකක් එකවර ක්‍රියාත්මක කරන නිසා කාලය ශ්‍රමය ධනය වැය වෙනවා ඒ උත්තරේ ලියවෙන්න ඕන ඔව් අවාසින් හේතු දෙක මොකක්ද දෙකක් තමයි පද්ධතියින් දෙකක් එකවර කරසා වැඩිපුර කාලයක් ගත වීම වැඩිපුර ශ්‍රමයක් ගත වීම වැඩිපුර ධනයක් ගත වීම ඒව ලියව නැහැ ඒ හේතු දෙක ලියව නැහැ හේතු දෙක විතරක් නෙවෙයි හේතු ඇතුලේ පැහැදිලි කරන්න කියනවා අම ලියන්න අවාසි දායක වෙන්න හේතුව මොකක්ද පද්ධතියින් දෙකක් එකවර ක්‍රියාත්මක කරන නිසා වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් වැඩි ධනයක් වැය වෙනවා ඒ තුන ලියවන හරි එකෙන් දෙකක් ලියුවත් ඇති ලකුණු දෙන්නම් මම මේකට මෙහෙම පියවර මේ 6ට ලකුණු 6ක් දෙන්න කාල් ලකුණු ගන්න කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍ය ලකුණයි මේ ක්‍රම තුනට ලකුණයි මේකට ලකුණු 2යි 6යි 7යි 8යි 2යි 10යි 10ෙන් කිරිකල දාගන්න එකට 6 වෙනි ප්‍රශ්න අපි ලකුණු නොදීමු නේද 6 කරා නම් කරපුවයි ලකුණු දාගන්න වෙන 6 6 කරපු අය ඉන්නවනම් 6 කරලා නැති කියලා මට හිතනවා ඔයාලා කරපු අය ඉන්නවනම් ලකුණු වලින් කියවනේ මේකට ලකුණු 3යි මේකට ලකුණු 6යි ඔක්කොම අර තව ලකුණක් ඉතුරු කරගන්න හරි දැන් එහෙනම් MCQ එක අපි ඊය කරලා ලකුණු අද ලකුණු එකතු කරලා මට 100න් කියලා දාන්න පුතේ බලන්න ඔයාලා 100න් කියලා දාන්න chat එකේ බොරු දාන්න එපා ඇත දාන්න නිපුන 96යි very good නිපුන අනිවාර්යෙන් කරනවා මම ඒක 100ක් මට විශ්වාසයි නිපුනව බොරු නෙමෙයි අනිත් ඇත්ත විශ්වාසයි මම නිකන් කිව්වා මට ආයි අපි ෂුවර් නැද්ද කියලා හයිනේ අපි තමයි හොඳටම කරේ ඒක ඊට සවා අනිත් අය නේද අපි තමයි හොඳටම කරේ කියන්නේ බගීෂත් හැමදා වැඩ කරන ළමයෙක් 89යි
දේශාන්ත විශාල 89යි very good නිපුන 96යි යසෝදරා 84යි අනුෂ්ක 75යි පුතේ දැන් 80 න් එහාට යමු ඈ දැන් ඔයාලා අඩුපාඩු හදාගමු රිවිෂන් එක අනිවාර්යයෙන් රිවිෂන් එකේ ඒ ඩියුස් නැති කරගන්න එපා ෂෝට් නෝට් එක දැන් ඔයාලගේ ඇත්තට දැන් ඔය මම රිවිෂන් එක දෙනවා නේ ඩියුස් සෙට් එක ඔයාලට ඔය මාස 3ක් නේ රිවිෂන් එක ඇති ටියුට් හම්බේ සාමාන්‍ය මාස 2 ගානේ ටියුට් 6ක් කියලා ඒ ටියුට් 6 පාඩම් කරන එක විභාගෙ ලඟදී ඒකෙන් අලකුණු 95කට එහා යන්න පුළුවන් නිමේෂ් සංජන හරි විශ්මි හරි 83යි නිමේෂ් 83යි විශ්මි 86යි ශාලනී 84යි මන්දිත 83යි නිමේෂ් 88යි මෙයා නැද්ද අපි චතුලීද කවුද දුවක් කියන්නේ චතුලී නේද අචිර 85යි හරි එහෙනම් අපි අදර නවත්තුමු ඔයාලට එතකොට අපි රශ්මි 86යි නේ රශ්මි සමාධි වෙරි ගුඩ් වැඩ කරන්න පුතේ ඔන්ලයින් මෙහෙමයි ඔන්ලයින් කවුද චමෝද් නේද 82යි චලින්දු 92යි වෙරි ගුඩ් වැඩ කරමු පුතේ වැඩ කරන්න නැතු වෙන්න එපා ඊට පස්සේ තොර ආලා මේ සතිය යාළුන්ට කියන මං ඉරිදා වෙද්දි බොහෝ වෙලක් අද පුළුවන් හෙට වෙද්දි පුළුවන් වෙයි පුතේ ඉරිදා වෙද්දි අනිවාර්යෙන් කිව් තියනවා යාළුන්ට කියන්න එහෙනම් යාළු වෙනවා පුතේ සම්බන්ධ කරගන්න හරි ඊට පස්සේ තව ආර්ථික ප්‍රශ්න යාළු වෙනවා පුතේ කිසි කැඩලෝ නැහැ ටියුස් ගන්න ඕනෙත් නැහැ යාළු කෙලිම ඔයාලා ලින්ක් එක ෂෙයා කර කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ එහෙම දරුවෝ ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ මගෙන් AI ඉගෙන ගන්න අවස්ථාව දෙන්න AI ට ලින්ක් එක ෂෙයා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම මගෙන් බාධාවක් නැහැ දේවින් 81යි නේ හරි එහෙනම් පුතේ අපි නවත්තුමු අද කරන්නේ පැය භාගයකට කලින් එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න මම පේපර් එකක් අය දාන්න මේ සතිය කරන එක हार्ड कॉपी में देना नहीं हाई डेरू मन्ने आने की देर जानो ना ये ना पुत्र हरी दूसर ना ही गुड ना ही परिस्मिंग इंडर इन्हें हॉस्पिटल ले में लेड़ा दागने पा हरी पुत्र गुड ना ही